ඔබ මේ බල්ලමතන් කියලා තියෙන මගේ ගමන අවිර කිරීමටද? අවිර කිරීමට නෙවෙයි මග පෙන්වීම. ලාංකික කතානාද සිනමා ඉතිහාසයේ මුල් දශකයේ අපේ සිනමාවට එකතු වූ අතිශය ජනාදරයට පත් වූ ශ්‍රෝපී සිනමා රූපණ වේදිනියකගේ අවසානය සනිටුහන් කරන්නට අවසරයි. ඇය ලීනාද සිල්වා. තම ප්‍රධාන චරිතය රඟපෑ මුල්ම චිත්‍රපටයෙන් එක රැහෙන් අතිශයෙන් ජනප්‍රිය වූ ඇය සිය සිනමාවේ ගමන් වාර දෙකක් නියෝජනය කළ නිදිය. අය අයත් වන්නේ අපේ සිනමාවේ මුල් දසකේ සිනමාවට එක් වූ රූමත්ම නිලියන් කිහිපදිනා අතරට. තම ලාබාල වයසදී ඇය සිනමා කෘතියකට එකතු වන්නේ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ රඟපෑමෙන්. හැබැයි ඇය එහි කරන්නේ නර්තනයක් පමණයි. එයින් පසු ඇය සිනමාවේ ප්‍රධාන චරිතයකට පිවිසෙන්නේ සුරතලී චිත්‍රපටයෙන්. එක රයින් ඇය ලාංකික සිනමාවේ සුරතලී බවට පත්වෙනවා. ඇයට ආදරයට පැවසේ සුරතලී. ඇය තාම රූපත් නිලියක් බව නැවත කිවතු. කැමරාව ආදරය කරන කැමරාව හැඩ රුවට තාම ඔබින මුල්දසකේ බිහි වූ නිලියන් කේපදනා අතර ලීනාද සිල්වාට ආයත්වන්නේ ඉහළ තැන. 1936 ඔක්තෝබර් මාසේ 30 වෙනිදා කොළඹ කොටහේනේදී ඇය උපත ලැබුවේ ලියනගේ දෝන ලීනා පියසීලිද සිල්වා නමින්. ඇය ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ. ළමා අවදියේම නර්තනය පිළිබඳ උපන් හබන්කම් ඇති ඇයට වසන්ත කුමාර, පනි භාරත වගේම ශේෂ පලිහක්කාර වැනි නර්තන විශාරදයන්ගෙන් නර්තනය හැදෑරීමට අවස්ථාව ලැබුණා. මේ අවදිම ශේෂ පලිහක්කාර නිර්මාණය කරපු ශිවපතිකා වේදිකා නාට්‍යයේ කුවේණිගේ චරිතය රඟපෑවා. ඇය එහි ගීත ගායනෙනුත් එකතු වුණා. ඇය ඒ රංගනයට එකතු වන්නේ ඇගේ පාසල් අවදියේදීම. මේ අවස්ථාදීම එවන විට අහංකාර ස්ත්‍රී චිත්‍රපටය SPM චිත්‍රාගාරයේදී රූපගත කරලා තිබුණා. එහි ලංකා මාතා නමති ගීතය සඳහා නර්තනයෙන් එකතු වන්නට ඇයට අවස්ථාව ලැබෙන්නේ ඇගේ නර්තන ගුරුවරයා වෙච්ච ශේෂ පලිහක්කාරයන්ගේ මඟ පෙන්වීම යටතේ. එයින් පසු ඇය සිනමාවට වෘතාන්ත සිනමාවට එක්වන්නේ සුරතලී චිත්‍රපටයෙන්. සුරතලී චිත්‍රපටය 1956 සිනමා තිරයට එන්නේ අපේ සිනමාවට ඉතාම ජනප්‍රිය අලුත් තාලයක් ගෙනෙමින්. සුප්‍රකට බරසාත් චිත්‍රපටයේ රාජ් කපූර්ගේ බරසාත් චිත්‍රපටයේ තේමාව අනුව සැකසුණු මලයාලම් අධ්‍යක්ෂක කේ වෙම්බු අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ වැඩි බර පවරුණේ ඒ කතාව දෙබස් සහ තිර රචනය කළේ නළුලියන් පුහුණු කරන ලද්දේ ශිල්පී අභිරත්නයන්. නළුලියන් තෝරාගත්තේ ඔහු. ඔහු මේ චිත්‍රපටය සඳහා රවීන්ද්‍ර රූපසේන වගේම පාසල් ශිෂ්‍යාවකු ලීනාද සිල්වාත් ගෙනෙනවා. ඊට අමතරව ආනන්ද ජයරත්නම් රංගන ප්‍රතිභාපූර්ණ රංගන වේදියාත් සිංහල සිනමාවේ එදා මෙදා බිහි වූ පෞරුෂත්ම ගී හඬ එච්.ආර්. ජෝතිපාලනියුත් එල්.එම්. පෙරේරා විකට නළුවානුත් මේ සිනමා කෘතියෙන් තිරයට ගෙනෙනවා. සුරතලී චිත්‍රපටය රූපගත කරන ලද්දේ දියදලාව බණ්ඩාර වෙල ඇතුළු සීතල ප්‍රදේශවල. කොළඹ ඉඳන් ඉතාම වැහිබර ඒ වගේම සීතල කාලෙක මේ චිත්‍රපටයේ රූපගත කිරීම කරා. ඒ පළාතේ මරංගහවෙල කියලා දිය ඇල්ලක් ළඟ. අන්තිමට අද ඔබට ගියොත් මරංගහවෙල දිය ඇල්ල කියලා එකක් නැහැ. හැබැයි සුරතලී ඇල්ල කියන එක ඔබට අසන්නට ලැබෙනවා මේ සුරතලී නිසා. නැතහොත් ලීනා සිල්වා චිත්‍රපටයේ රඟපාපු චරිතයෙන් නමින් තමයි මේ චිත්‍රපට මේ දිය ඇල්ල මරංගහවෙල දිය ඇල්ල නම් වුණේ. මේ චිත්‍රපටය රූපගත කරද්දී ලීනා දැඩි සීතලට ලක්ව සිහි නැතුව වැටුණ වග එකල චලන චිත්‍ර පුවත්පතේ පළවුණා. කොසේ වුවත් චිත්‍රපටයගේ පෙම්වතා වුණේ රවීන්ද්‍ර රූපසේන. රවීන්ද්‍ර රූපසේන පසුව ඇගේ සැබෑ ජීවිතයේ අතගත්තු වාසනාවන්තයා වුණා.
රවිද රූපසේන ගැනත් යමක් කිව යුතුයි. ඩබ්ලිව්කේ රූපසේන නමින් ඔහු කලාවට එන්නේ ඉතාම ජනප්‍රිය ගායකයෙකු හැටියට. ඔහු සිනමාවට එන්නේ කොළඹ නාදාන්දාවේ ඉගෙනගෙන වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරපු. ඔහු සිනමාවට එන්නේ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙන්. මොකද ඔහුගේ කඩවසම් සුරුරත් ඉතාම අපූරු හඬක් දැක්ක හියුගෝ ප්‍රනාන්දු ඔහුව සිනමාවට ගේනවා. අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙන් වැඩේ කියන්නේ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ ඔහුට දිරි දෙන්නේ රංගනයේදී ඒ චිත්‍රපටයේම නර්තනයට ආපු ලීනාද සිල්වා. පසු කලෙක ඔවුන් දෙදෙනා පෙම්විවල හැටියට රඟපානවා සුරතලී චිත්‍රපටයෙන්. ලාංකික සිනමා ඉතිහාසයේ කතානාද ඉතිහාසයේ සොයා බලද්දී ප්‍රේම්ජන් ෆ්ලොරිඩා ජාලට පසු අතිශයම ජනප්‍රිය වන පෙම්විවල බවට පත්වෙන්නේ රවින්දර රූපසේනත් ලීනාද සිල්වා. ඒ වගේම ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ පෙම්වතුන් බවට පත්වෙන පමණක් නොවේ විවාහයටත් එක්වෙනවා. දරුවන් දෙදෙනුගේ මව්පිය යෝලක් බවට පත්වෙනවා බිමල් සහ පූර්ණ දෙදෙනාගේ. ලීනා ඊට පසුව සොහොයුරෝ සුනීතා සුන්දර බිරිඳ නලගන සුලලිත සෝභනේ සුජාගේ රහස අමතක උනාද රන් රස යන චිත්‍රපටවල රඟපෑවා. මේ අතරින් රන් රස චිත්‍රපටයේ හැර සෙසු සියලු චිත්‍රපටවල ඇය රඟපෑවේ රවීන්ද්‍ර රූපසේන සමග. ඇය තම විවාහ ජීවිතයේ වගකීම් සඳහා රන් රස චිත්‍රපටයත් සමග රඟපෑමෙන් අය ඉවත් වෙනවා. ඒ වන විට ඇය හිටියේ ජනප්‍රියත්වයේ ඉතාම ඉහළ. ඒ විතරක් නෙමේ ඇයි තාම රූපත් නිලයක් බව නැවත නැවත කිව යුතු නැහැ. කෙසේ වෙතත් අපේ මුල් යුගයේ බොහෝ නළු නිළියන්ට සිද්ධ වුණේ ඉන්දීය සිනමා ආභාෂයට රඟපාන්නට. ඒ කොටුවීම සමහර නළු නිළියන්ගේ ප්‍රතිභාවන් ඉස්මතු කරන්නට ඉඩකඩ අවස්ථාව ලැබුණේ නැහැ. ඉතාම උදාහරණයක් කිව්වොත් රුක්මණී දේවියට ඇගේ දක්ෂතාවයන් කරන්නට සිද්ධ වුණේ පසු කලෙක. ඇයට සිද්ධ වුණේ හැම විටම වේදිකා නාට්‍ය ස්වරූපෙන් නැතහොත් ඉන්දීය අධ්‍යක්ෂකගේ යටතේ තමන්ගේ රඟපෑම සීමාවකට ගන්නට. එයින් එහා ඔබ්බේ ඌණගේ චරිත නිරූපණය කරන්නට සමත් බව බොහෝ නළු නිළියන්ටගේ හැකියාව අපට පෙනුණත් ඒ යම් යම් සීමාවට සිද්ධ වුණා. ඒ ඛේදවාචකයට ලීනාද සිල්වත් අයතුණා. එහෙත් මුල් දශකයේ කිසිම සිනමා නිළියකට නොලැබුණු වරප්‍රසාදයක් ඇයට ලැබුණා. ඒ තමයි ඇගේ දෙවැනි ගමනේදී ඇයට ලැබෙන මුල්ම චිත්‍රපටය. සිය සැමියා රවින්ද රූපසේන හදිසියේ අභාව ප්‍රාප්ත වුණාට පසු ඇය නැවත සිනමාවට එනවා ගඟ අද්දර චිත්‍රපටයෙන්. රවින්ද රූපසේන සමග තාම යහපත් විවාහ ජීවිතයක් කොන් දෙදෙනා ගත කරනවා. 1978 දී ඔහු හදිසියේ අභාව ප්‍රාප්ත වෙනවා. කෙසේ වෙතත් ඇය නැවත ගඟ අද්දර චිත්‍රපටයෙන් සිනමාවට එක්වෙනවා වියපත් මවක් හැටියට. වසන්ති චතුරානි නිර්මලා ලෙස රඟපාද්දී ඒ ඇගේ මව හැටියට රඟපෑව ලීනාද සිල්වා. ඇය එක්තෙක් සීමාව සිටි ඇගේ රංගන ප්‍රකාශයන් ඉතාම පුළුල් අන්දමින් ඉස්මතු කරන්නට ගත්තේ මෙයින් පසුව. අර තවදුරටත් මුල් දශකයේ සීමා වෙච්ච හිරවෙච්ච ස්වරූපය ඇයට නිදහස්ව රඟපාමින් එක්කතරම් දක්ෂ නිලයක්ද බව ඔප්පු කර සිටියා. එම චිත්‍රපටයෙන් පසු ඇය වාලම්පූරි, ආරාධන, සාරංග, යස ඉසුරු, කිරිසුවඳ, කැලෑමල්, මලට වෙන බඹරු, පාදේ මාරිය පාරුවංගල්, පාරමිතා, යහළු ඉහෙලි, කලියුගය, සමනල සිහින, හිතවතිය, ආදර කතාව, වාසිරි කෙල්ල, කිරිමදු වැල්, දුෂ්‍යන්ති, කොටිවලිගය, දිනුම, චණ්ඩිංගෙ චණ්ඩියා, බදුලු කෝච්චිය, තණ්හා ආශා, වීර උදාර, රජ කෙල්ලෝ, රජ දරුවෝ, ශර්මිලාවෙන් එදයරාගම්, සුජාතා, අවරගිර, සීමා පවුරු, අනුරාගේ අනන්තය, පොරොන්දු යන ලාංකික චිත්‍රපටවල වගේම හවුල් නිෂ්පාදන වූ සිංහ පැටව් සෙබලියෝ වැනි චිත්‍රපටවලත් චරිත නිරූපණය කරනු ලැබුවා. මේ කාලයේ ඇය වේදිකාවට හඳුන්වා දෙනු ලැබුවා අපේ මහා රංගන වේදිකා වූ ටෝනි රණසිංහයා විසින්. ඒ අනුව තට්ටු ගෙවල්, දොළොස් වෙනි රාත්‍රිය, ජුලියස් සීසර් වැනි ටෙලි නාට්‍යවලත් ඇය තම රංග කුසලතාව පෙන්වා දුන්නා. එමෙන්ම ටෙලි නාට්‍ය ශිස්ත්‍රට එකතු වුණා සුදු පරවියෝ ටෙලි නාට්‍යයේදී. කෙසේ වෙතත් ඇ 2004 වසරේ පමණ ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිහිල්ලා ඇගේ දරුවන් සමග
ජීවිතය ගත කරන්නට තීරණය කර සිටියා. ඒ අනුව ඇය ලංකාවෙන් බැහැරව කැනඩාවේ පදිංචි ගියා. මේ නිසා ඇය නැවත අපේ සිනමාවට දායකුනේ නැහැ. ඒත් ඇය අපේ සිනමාවේ ජයග්‍රහණයන් කඳුල දුක්ක දෝමනස්යන් සියල්ල ඉරට සිට දැන සිටියා. ඉරට සිට අසා සිටියා. පැරණි සිනමාවේ සිටි මේ ජනකාන්ත සිනමා තාරකාව ඇගේ දියණියගේ පුතණුවන්ගේ විශාල කැපකිරීම සහ එවගේම නොමද ආදරයට ලක්ව මිතනියක බවට පත් වුණා. කාලය ගෑවෑමෙන් ඈ මේ නොවැම්බර් 30 වෙනිදා අප අතරින් සමුගත්තා. ලීනා ද සිල්වා ලාංකික සිනමාවේ එක යුගයක් නිමා කරනට ගුවා. මුල් දශකයේ තාම ජනාකර්ෂණීය සිනමා තාරකාවන් කිහිප දෙනා අතර ඉහලින්ම වැංචමුණු තවත් සිනමා තාරකාවක් අපෙන් සමුගත්තේ සිනමා ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක අවසානය ළඟා කරමින්. මේ සිනමාවේ අතීත කතාව සොයා යන්නට අපට තව අත ඉතිරිව ඇත්තේ එක අතකින් ගණන් කළ හැකි තරම් සුළු චරිත ප්‍රමාණයක් පමණයි. ඔවුන්ට දීර්ඝායුෂ පතන අතරම ලීනා ද සිල්වා අපේ ආදරණීය මැතිනියට අපේ නිවන්සුව ප්‍රාර්ථනා කරන්න අපි එකතු වෙමු. ඔබතුමියට නිවන්සුව ලැබේවා.